අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මැදම අධිවේගී මාර්ගයේ දෙවන අධියර අද පස්සුරුවේ ජනතා අයිතියට විදුහල්පති ගුරු උපදේශක සහ ගුරු සේවයෝ සංකෘත සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනය ओमिक्रॉन डे सेवी मट सिदुकल जैव पटल सांपल एकसी असू देकक अवसान प्रतिपाल अद दैनिक कोविड रोगीन यलित तिहलट जोकोविक तवमत आगमन विगमन बारे नडुव इरिदा तरंगय संदुदा तवमत व्रट वटेन्म एहेन गोवी अंदोना अदत अलुत गैस सिलिंडर पुपुराई अद विदुली कप्पादुवक् नहे विदुली बल मंडलय कियाई ඉන්ධන නැව්වලට ඩොලර් ගෙව්වේ නැත්නම් ඉදිරියේදී ජනතාවට කළුවරේ ඉන්න වෙයි. කනිජ තෙල් වෘත්තීය සමිතිය අනතුරු වඟවයි. අපේ රටේ දේශපාලන රැකවරණය මත වලදෙමු සහ හෙලිදරව් වූයේ නැති අපරාධ රැසක් තියෙනවා. අනුර කියයි. දැන් දේශීය පුවත් මැදම අධිවේගී මාර්ගයේ දෙවන අධියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදම අධිවේගී මාර්ගයේ දෙවන අධිරවණ මෙරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරිගම සිට කුරුණෑගල දක්වා ඉදි කර ඇති මැදම අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර් 41ක් පමණ වනවා. පරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි මෙම අධිවේගී මාර්ගය ඉදි කර තිබෙනවා. මන්තිරු 4කින් යුතු මෙම අධිවේගී මාර්ගය අතිශය දර්ශනීය බව පැවසිය යුතුය. දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මෙය ඉදි කර තිබෙනවා. මීරිකම, නාකලකබුව, දම්බොක්ක, කුරුණෑගල සහ යක්කපිටිය යන ස්ථානයන්හිදී මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හෝමාරු මධ්‍යස්ථාන පහකින් මැදම අධිවේගී මාර්ගය සමන්විතයි. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 149ක්. විදුහල්පති සේවයේ ගුරු උපදේශක සේවයේ සහ ගුරු සේවයේ සංවෘත සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විදුහල්පති සේවය ගුරු උපදේශක සේවය හා ගුරු සේවයේ සංවෘත සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනිය යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2021 වසරේ අගෝස්තු මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි. පත් කිරීම, උසස් කිරීම, විනය, ස්ථාන මාරු සහ අනිකුත් කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධි විධානයන් AA සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම බලපැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වූයේ. එමෙන්ම AA සේවාවන්ට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහය පිළිබඳ බලධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගැනීමද හැකියාව පවතින බවයි ගැසට් නිවේදනයේ සඳහන් වුණේ. ඒ අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන්ද විමසීමක් කළා. මේක අපේ ගුරු විදුහල්පති වැටුප් කිසිම කයවත් කරගෙන මේ අරගලයේ ලැබපු සුවිශේෂ ජයග්‍රහණයක් වගේ මේ සම්මුතියව බලාත්මක වෙලා තිබෙන්නේ 2021 අටවෙනි මාසයේ 30 වෙනිදා සිට අවමතරවෙන් 2021 8යි 30න් පසු විශ්‍රාම ගියපු අපේ ගුරු සාවිදුල්පති සේවාවල අයට හෝ සහනයක් සැලසිය යුතු තිබෙනවා. මොකද ඔවුන් මේ අරගලය තුල නියලිච්ච පිරිසක් අවසන් මොහොතේදී විශ්‍රාම ගියපු ඒ විශ්‍රාමිකයන්ට සහන සැලසන්න අවශ්‍ය කරන පියවර ගන්න කියන ඉල්ලීමත් අපි මේ මොහොතේ ආණ්ඩුව පැත්තෙන් කරනවා. දැන් දිනක් තුල ගෑස් ආශෘත පිපිරීම් 3-4ක් සිදුවන එක අපේ රටේ සාමාන්‍යකරණය වෙලා වගකිව යුත්තන්ගේ ඇස් ඇරිලත් වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක ප්‍රශ්නයක්. අදත් නව සංයුතිය සටහන් කළ ගෑස් සිලින්ඩර පුපුරා ගොස් තිබෙනවා.
ගෑස් ආශ්‍රිත පිපිරීම් අඩුම 3ක් හෝ 4ක් දිනක් තුල වාර්තා වීම දැන් අපේ රටේ සාමාන්‍යකරණය වෙලා මාස 5ක සිටයි මේ විදිහට අපේ රටේ ගෑස් සිලින්ඩර පුපුරන්න ගත්තේ මේ පිපිරීම් සහ ගිනි ගැනීම් සිදු වුනේ ගෑස් වල සංයුතිය වෙනස් කළ නිසා බව අප හොඳින්ම දන්නවා ගෑස් සමාගම් කාලයක් තිස්සේ හිතාමතා කරපු වැරද්දට දැන් පන්ති කිවන්නේ මේ රටේ පාරිභෝගික ජනතාව ඒ අදාළ සමාගම් දෙපැත්තට බෝලේ පාස් කරගනිමින් Tamange නම් රැකගන්න උත්සාහ දරමින් ඉන්නවා හිතාමතාම සංයුතිය වෙනස් කරලා ජනතාව රවට්ටලා රැකගන්න නමක් තියනවද කියන එක ප්‍රශ්න කළ යුතු කරුණක්. දැන් නම් ටික ටික ගෑස් පෝලිම් අඩු වෙන බවක් පේනෙන්නට තියෙනවා. හැබැයි රටේ මේවන විට ඇති බරපතලම ප්‍රශ්නේ තමයි අලුත් සංවිතිය සටහන් කරපු ප්‍රමිතිය පරීක්ෂා කරපු ගෑස් උත්පුරණ එක. අදත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. හැටන් නල්ලතනිය ප්‍රදේශයේ ආපනශාලා දෙකක ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුව තිබෙනවා. මෙම පිපිරීම් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බලපිටිය ප්‍රදේශයේ නිවසකද අද ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා. මේ පිපිරීම් සියල්ලක්ම සිදු ඇත්තේ නව සංවිතිය සටහන් කළ අලුත් ගෑස් සිලින්ඩර් ආශ්‍රිතවයි. සියත ප්‍රවෘත්ති අප දිගින් දිගටම අවධාරණය කරන්නේ තවදුරටත් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව සංවිතිය වෙනස් කරලා මේ ගෑස් වෙළඳපළට මුදාහැරිය ආයතන සහ බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. තවමත් පොහොර නැතිව දිවයිනපුරා ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. විවිධ පොහොර වර්ග යොදා වගාවන් පවත්වාගෙන යන ගොවීන් මැසිවිලි නගන්නේ සිය අසනු පහත වැටි ඇති බවටයි. මේ අදත් ඇසුණු ගොවීන්ගේ දුක් අඳෝනා. පොහොර නැතිව තවමත් දිවයිනපුරා ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. දස දිසින් තවමත් ඇහෙන්නේ නිමක් නැති ගොවි අඳෝනා පමණයි. රසායනික පොහොර ලැබෙනතුරු සමහර ගොවීන් වගාවෙන් ඉවත් වී තිබෙනවා. ඇතම් ගොවීන් කාබනික පොහොර යොදා සිය වගාවන් පවත්වාගෙන යන්නේ ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පවසමින්. කවුරු කොහොම මොනවා කිව්වත් ගොවීන්ට අවශ්‍ය නිසි පොහොර ලබා දීමට කිසිවෙකුත් කටයුතු කර නැති බවටයි ගොවි ජනතාව දිගින් දිගටම චෝදනා කරන්නේ. තමන්ට අවශ්‍ය පොහොර තවමත් නැති නිසා විවිධ පොහොර වර්ග යොදා සිය වගාවන් සිදු කිරීමට ගිරිතලේ ව්‍යාපාරය යටතේ වගා කළ ගොවීන් කටයුතු කර තිබෙනවා. ඉන් නිසි අස්වනු ලැබී නැති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. වගාවන් ආරම්භ කර දින 45ත් 50ත් අතර පමණ කාලයක් ගත වුවත් අස්වැන්න සාර්ථක කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මෙතර අනුරාධපුර තලාව ප්‍රදේශයේදී පොහොර ඉල්ලා දේව කණ්ඩලව්වක් පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ සංවිධායක අනිල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇස්කන් තියෙන බලධාරීන්ට ඇහෙන්නේ නැති ගොවි අඳෝනා දෙවියන්ටවත් කියන්න ඕන කියලයි ගොවි ජනතාව නම් පවසන්නේ. මේ වෙලාවේ කොණ්ඩේසියපා ගොවියා අන්තාතර වෙලා ඉන්නේ. කන කර ආභරණ සියල්ල උගත් කළා. කුමුරු උගත් කරලා. දැන් කුමුරු 140කට වඩා උතුරුමැද බලාතේ පොලි කඩකරන උගත් කළා තියෙන්නේ. ඒවා බේරා දෙන්න කටයුතු කරන්න කියන කාරණාවත් එක්ක අපි කියනවා මේ ගොවිතැන් පාළුවේ තේවට වගා වන්දිය කොණ්ඩේටි විරහිතව දෙන්න කියන එක අපි මේ ආණ්ඩුවට බල කරලා කියනවා. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලීටර් 135ක් කණිජ තෙල් සංස්ථාව මගින් සැපයීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා අද දින විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ. පැමිණ ඇති ඉන්ධන නැව් දෙක සඳහා ඩොලර් ගෙවීමට රජය කටයුතු කරන්නේ නැත්නම් ඉදිරියේදී ජනතාවට කලවරේ ඉන්න සිදුවන බවට කණිජ තෙල් වෘත්තීය සමිතිය අනතුරු අඟවනවා. අද විදුලි කපාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඊයේ බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලීටර් 135 ඛනිජ තෙල් සංස්ථාව මගින් සැපීමට කටයුතු කර තිබෙනවා. මෙම ඉන්ධන දින දෙකකට ප්‍රමාණවත් බවත් පවතින විදුලි ඉල්ලුමට අනුව එම ඉන්ධන තොග භාවිත කළ හැකි කාලය තීරණය වන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. ඩීසල් නොමැතිවීම හමුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ පැයක කාලයක් විදුලි සැපීම අත්හිටුවනු ලැබුවා. එම තීරණය ගෙන තිබුණේ ඛනිජ තෙල් සංස්ථාව එකග වූ පරිදි
डीजल विद्युत बल मंडल लबा नदी हेतु डीजल नोमेवी मेहेतु पसुगे दहतून वन दहवल सिट कलनीति विद्युत बलगारे जनन यांत्र अक्रिय वीति बेनवा कलनीति विद्युत बलगारे पवतन विद्युत जनन यांत्र हतरन जाति विद्युत बल पद्धति एक्रे विद्युत धारिता मेगावट तुन कलनीति बलगारे क्रियात्मक किरीमट डीजल लीटर मिलियन देखा अवश्य बवट गणन बलाते बेनवा मेतर इंधन नव संधा मुदल केवीमट राज्य अपोहोत इदिरेत विद्युत कपादन पव खनिज तेल वृद्धि समिति पवसन पा डीजल मुदल नुगिंदे डीजल ओमिक्रॉन रोगी सेवीम सदा सिधुक जैव पटल सांपल एकसिय असुदेक अवसान प्रतिपल सौख्य सेवा अध्यक्ष जनरल पर्यावेद अद लबादी मिट नियमित मे अतर मिनट दैनिक कोविड रोगी यलित इहल गोस्ते मेनवा दैन कोविड पिलिबंद संपूर्ण वार्ताव ओमिक्रॉन वायरस आसादित हंदुरागनीम सदहा श्री जयवर्धनपुर विश्वविद्यालय शैल जैव विद्यायतनमित यमुकल पटल सांपल एकस्य असु देखक अवसान वार्ता अद सौख्य सेवा अध्यक्ष जनरल पर्यावेत बहारदीमट नियमिताय आचार्य चांदिम जीवांतर महता सियत प्रवृत्ति अंशे सिदुकल विमसीमकदि मे भव प्रकाश कला मेरट दैनिक कोविड रोगी यलित इहलयामिन पवतिनवा ये दिनात हाइसिय इक्मवा कोविड आसादितैन वार्ता उना पवतिन तत्व हमे इदिरी काल सीमाव तीरणात्मक बवाय सौख्यांश अणतुरु अंगवन्ने ए अणुव बूस्टर एन्नत नोपमाव लबा गन्ना लेस सौख्यांश जनतावगिन इल्ला सिटिनवा कोविड वायरसे मार्दने सदा ओ एन्नत करन वेडसटहन यटते बूस्टर एन्नत मात्राव ईये दिन लबागन एति पुद्गलिन संख्याव 44553ක් मेवन विट पुद्गलिन लक्ष 46 दिनकु सदहा तुन्नुन मात्राव लबा दी एति बवाय वसंगत रोग विद्या एककय निवेदने कले कोविड वायरसे आसादने वी सिदु ऊ तवत मरण 16ක්ද ईये वार्ता उना अदाल मरण पेरेदा दिन सिधुव एति बवाय सौख्य सेवा अध्यक्ष जनरल वरया तहवुरु कले ए अणुव मेरट समस्त कोविड मरण संख्याव सटहन वन्ने 15190ක් लेसई देन लोक कोविड तत्वय लोके अंक एके टेनिस चूरया सिय जीविते अपहासुम काले गेवा दमन बवाय विदेश माध्य वार्ता करते जोकोविक कोविड एनत गिन नह ओहुट पसुगिय डिसेंबरे कोविड वैलंदी तिबेनवा एनत नोगेनीम पदनम करगनाय ओहुगे वीसा बलपत्रय अवलंगु केरुने नमुत ऑस्ट्रेलियानु अधिकरणय ओहुट रटतुलट ऐतुलु वीमट अवसर लबा दुन्ना एहेत ऑस्ट्रेलियावे आगमन विगमन अमात्यवरया सिय विशेष बलतल भाविता करमिन जोकोविक गे वीसा बलपत्रय याली अवलंगु कला जोकोविकट तरंग වලියට සහභාගී වීමට ඉඩ දෙනවාද නැද්ද පිළිබඳ අභියාචනය හෙට විභාග කිරීමට නියමිතව තිබෙනවා. ඔහුගේ නඩු විභාගයෙන් පැහැ කිහිපයක් තුල ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් චූරතාවලිය ආරම්භ වීමට නියමිතයි. තවමත් ජොකොවික්ගේ නම තරඟ ලැයිස්තුවෙන් ඉවත් කර නැහැ. ජොකොවික්ගේ නීතිඥයින් අධිකරණයට දන්වා ඇත්තේ මේ තීන්දුව අසාධාරණ බවයි. නඩු විභාගය හෙට පැවැත්වෙන අතර තරඟාවලිය සඳුදා පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි. මෙවර තරඟාවලිය ජය ගැනීමට නොවැක් ජොකොවික්ට අවස්ථාව ලැබුණොත් ඔහු ग्रैंडस्लैम चुरताव विसी एक वतावक दिनो सार्थकम पिरिमि टेनिस क्रीडकया ओहु वेनु एति नडुव पराजय वुहोत यलिसिय रट वेत यामट जोकोविक्ट सिदुवनवा एसेम वसर 3क ऑस्ट्रेलियानु वीसा तहनमकट द लक्वनवा ओहु मेलबर्न ही आगमन विगमन निलदारिन बारिय सिटिन बवाय विदेस माध्य वार्ता करन्ने एनत गत्ते नेति नोएक जोकोविक महाजनतावट तर्जुनयक लेसई ऑस्ट्रेलियानु राज्य हंदुन्वा एत्ते रटे जनतावट तावमात दिगु पोलिंबल पीडा विदीमट सिदुव एति बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा लोके एति सीलुम पोलिंब अदवन विट अपे रटे दक्नट एति बवाय विपक्ष नायक वरया पेन्वा देन्ने एक अंकासंतुरे प्रदेशये पवति जन हमुवकट एक्वेमि ජනතාව තුල තිබුණු සමගිය අසමගිය බවට පත් කරලා ජාති ඉන්නතර ආගම් අතර හැලහැප්පීම් ඇති කරලා ගැෂ්ඨ නැති කරලා ඊටාත්ම
භයංකාර අන්දමට ජන සමාජයේ තුල තිබුණු සහෝදරත්වය බිඳවට්ටවලා සංහිඳියාව විනාශ කරලා බිහි වුණු ආණ්ඩුව අද රටට සේවයක් කරන්නට බැරිව නන්නත්තර වී සිටින මොහොතක් අද ලෝකයේ තියෙන හැම පොලිමක්ම තියෙනවා අපේ රටේ පෝලිං යුගය නැවතත් වරක් මේ ආණ්ඩුව බිහි කරලා තිබෙනවා මිනිස්සුන්ට කුසට ආහාරක් ලබා දෙන්නට මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ හැමදාම ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය තණ්හාව පසමිතුරු භාවය මේවා ව්‍යාප්ත කරලා ඒ ඇත්තෝ බලයේ සිටින්නටයි බලාපොරොත්තුව නමුත් මේ පාලනයට වැඩ වැරදීගෙන එන්නේ අනිවාර්යෙන්ම වෙනසක් සිද්ධ වෙනවා ඒ වෙනස සිදු වෙනකොට මේ රටේ බිහි වෙන්නේ පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත් මේ රටේ ජනතාවට පණටත් වැඩි ආදරය කරන මේ රටේ ජනතාවට අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරන මේ රටේ පොඩි මිනිහගේ ආණ්ඩුව සමගි ජන බලවේග ආණ්ඩුවයි බිහි වෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අපේ රටේ දේශපාලන රැකවරණය මත වල දෙමු සහ හෙලිදරව් ඌයේ නැති අපරාධ රැසක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ රාගම ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් අලුත් දේශපාලන පාරක් අපේ රට අවශ්‍ය වෙලා තිබෙනවා අපේ රටේ මේ දේශපාලන බලහුමාරු වෙනුවෙන් ඉතාමත් විනාශකාරී මුඛයකට අපේ රට ඇදගෙන ගිහිල්ලා තිබෙනවා කියන බලය ලබා ගැනීම වෙනුවෙන් අපේ රටේ සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා බලය ලබා ගත්තාට පසුව සිදු නොවිය යුතු දේ සිදු වෙමින් තිබෙනවා ඔබ හිතන්න බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදී වැපරු ගැටුම් ඇති කර අනේකාකරී සැකයෙන් බලන තත්වයක් ඇති කර තාමත් පාස්තු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් මීට පෙර ඔවුන්ම හඳුන්වා දෙනු ලැබූ මහ පොළ කරුවන් කිසිවෙක් ඉලදරු කරගන්න සමත් වෙලා නැහැ මා හිතනවා මේ ආණ්ඩුව මාරු කිරීමේදී අපේ රටේ කතෝලික ප්‍රජාව පමණක් නොවේ සෑම පුරවැසියෙකුම අපේක්ෂා කරා එම ජීවිතවලට සාධාරණත්වය එම ප්‍රහාරේ වැරදි කරුවන්ට දඬුවම සහ ඔවුන් නිලධරව කිරීම මොන දේශපාලන උපායක්ද තිබුණේ නමුත් අද විශාල සැකයක් සමාජ නිර්මාණ වී තිබෙනවා මේ බලය ලබා ගැනීම සඳහා ලද කරලද කුමන්ත්‍රණයක්ද කියන තරමට මේ සැකේ වර්ධනය වෙලා තිබෙනවා මේ රටේ සිදුවෙච්ච බොහෝ ඝාතනයන් තිබෙනවා බොහෝ අපරාධ තිබෙනවා පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 24ක් යන මත්තෙන් අගමුළු හොයාගන්න ආන්දෝලනයේ තුරු දෙන හැම අපරාධයක්ම ඉතා කෙටි කාලයක් හොයාගන්න පුළුවන් සමත් වෙන පොලිස් දෙපාර්තමේන්තුව කපලා තිබෙනවා එහෙත් අපේ රටේ වැළලුණු අපරාධ තිබෙනවා එලිදරව් නොවුණු අපරාධ තිබෙනවා මේ වැළලුණු සහ එලිදරව් නොවුණු සිවිලු අපරාධ දේශපාලන රැකවරණ එනිසාම ඔබට පෙන්වන්න නදන එක සිදුවීම අපේ රටේ දේශපාලන මොනතරම් විනාශකාරීද අපරාධකාරී එනිසා අපි කවුරුත් හිතනවාද මේ විනාශකාරී අපරාධකාරී දේශපාලනත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා දැන් රටවට අපවත් කිහිපයක් කෙරේ මහියංගනේ නගරයට ආසන්නව පිහිටි වගාව ගම්මානයේ දීර්ඝ කාලයක සිට වැලි ගොඩදෙමු පුද්ගලින් 7 දිනක බදුල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා මහියංගනේ මහවැලි පාලමේ ආරක්ෂාව සඳහා වැලි කැණීම් තහනම් කර තිබියදී මෙම පුද්ගලින් වැලි කැණීම් සිදු කර ඇත්තේ සැකකරුවන් සතුව තිබූ වැලි කැණීමට භාවිතා කරන උපකරණ රැසක් පොලිස් භාරයටගෙන තිබෙනවා කැකිරාව කළුබඹේ කීරියා ගස්වැව ප්‍රදේශයේ ජනතාව වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා ගම්වදින වන අලි ගම්වාසීන්ගේ බඩ ඉරිඟු හා වී වගාවන්ද විනාශ කර ඇති ආකාරය දක්නට ලැබුණා වසර කිහිපයක සිට වනාලි තර්ජනය සිදුවන බවත් ඊට නිසක්‍රියාමාර්ග ගන්නා මෙන් අදාළ බලධාරීන්ගෙන් ගම්වාසීන් ඉල්ලා සිටිනවා පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග වවුනියාව ප්‍රදේශයේ දැඩි මීදුමින් වැසී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. උදෑසන කාලයේ වවුනියාව නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි මීදුමින් වැසී පැවතීම හේතුවෙන් රිය ධාවනයට බාධා එල්ල වූ බවයි වවුනියා පොලිසිය පැවසුවේ. පලාකල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිමිවරු පිරිසක් සහ ආණ්ඩියාගල කළුආරච්චි ආගම ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඒ ගල්කිරියාගම පොලිසිය ඉදිරිපිටදී කළු ආරච්චියාගම ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානෙට අයත් බව කියන කුඹුරු ඉඩමක කොටසක් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන විනාශ කිරීමට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්වුණේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර කළුගල් කැණීම් කරන ස්ථානයක් සහ අවසරයක් නැතිව අනාරක්ෂිත ලෙස පුපුරුණා ද්‍රව්‍ය ළඟ තබා සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා විශේෂ කාර්ය බලකාය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53ක් සහ 34ක පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ
එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමිමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.